මේ සටහන තබන්නේ අගය කළ යුතු විවේචනය කළ යුතු හැමදේම පිළිබඳ අප විවෘතව කතා කරන නිසා මෙරට මැටි ඇමතිකම එන විට මැටි ඇමතිකමේ තනතුර බාර දුන්නා හා සමානම බොහොම කෙටි වේලාවක් ඇතුළත මැටි මුට්ටියක් හා සමාන කරමින් ප්‍රසන්න රණවීර දැඩි ලෙස උසුළු විසුළු වලට මේ සමාජ මාධ්‍ය ඇතුළත ලක් වුණා. හැබැයි ඉන්පසු ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් ඔහු සම්බන්ධයෙන් විවිධාකාරයේ කතිකාවන් කරලියට එනවා. ඒ අතරින් මිරිස් කුඩු සිදුවීම ප්‍රධාන සිදුවීම. මේවා සම්බන්ධයෙන් අදහස් පළ කළ ඔහු වරක ප්‍රකාශ කළේ ඔව් මට කැලණිය ලොකු ජන ප්‍රසාදයක් තිබ්බා. හැබැයි මේ පාර මම බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුව ආවේ. ජනතාව මට සලකලා තියෙනවා මං කරපු සමහර දේවල් දිහා බලලා වැරදි සිද්ධ වුණා කියන ස්වයං විවේචනය ඔහු මාධ්‍ය ඉදිරියේම සිදු කළා. ප්‍රසන්න රණවීර इन पशु मेटी अमतिकमे वेडबारगत्तागिन पस्से अप दुटुआ मेरटे मयूर महात्म्य जयवर्धनपुर विश्वविद्यालय अतुलु बहु महाचार्यवरु आचार्यवरु ओहुविनुन पेनी सिटिया एतकोट अपि दुटुआ आचार्यवरु महाचार्यवरुन्गें विलाव इल्लगन्नट ओहु कटयुतु करपु आकारे ओहु अमात्यवरया लेस महाचार्यवरया हंब वेला तमन्गे अमात्यांशे गोडदान वेडपिलिवल अहन्न ओहु निरहंकार वुणा एनिसा अपि दक्का एत्तटम මේ අනෙකුත් මහා දැවැන්ත උගතුන් වියතුන් ලෙස පොරටෝක් දීපු මහා පුඹගෙන හිටපු චරිත බැලුම් වගේ පිපිරිලා යනකොට ප්‍රසන්න රණවීර කියන භූමිකාව අපූර්ව විදිහට මතුවෙමින් ආවා. ඒ අතරතුර විශේෂයෙන්ම සඳහන් කළ යුතු දේ තමයි ඔහු මතුවෙච්ච විශේෂම තැනක් බවට පත්ුනේ මේ රටේ ප්ලාස්ටික් වලට තිබුණු විකල්ප අයින් කරගෙන ඔහු බොහොම දැවැන්ත වැඩපිළිවෙලක් ගියා මැටි කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම සඳහා. මේ මැටි කර්මාන්ත ප්‍රවර්ධනය ඇතුළතදී අප දුටුවා ඔහු බැංකු පද්ධතියට යනවා. බැංකු පද්ධතිය තුළ විශේෂයෙන්ම පවතිනා වූ ක්‍රමවේද වෙනස් කරනවා. වෙනස් කරලා ඉවර වෙලා මැටි වලින් අදාළ වුණු දේවල් නිෂ්පාදනය කරන්න ඔවුන් ප්‍රමුඛ වෙනවා. ඒ වගේම තමයි වැලන්ටයින් එකට මැටි නිෂ්පාදනය එකතු කරන්න ඔහු කටයුතු කරන මේ වගේ අලුත් දේවල්. ඒ වගේම ඔහු අලුතින් චරිත එකතු කර ගනිමින් මේ මැටි කර්මාන්තයේ ගොඩ දාන්න වැඩපිළිවෙලකට එනවා. ඒ නිසා ප්‍රසන්න රණවීරගේ ශේෂපත්‍රයේ කාර්ය සාධනයේ ගත්තොත් අනෙකුත් මැති ඇමතිවරුන්ට සාපේක්ෂව ඔහු ඉන්නේ ඉදිරියෙන්. බොහෝ තැන්වල අප දැක්කා තීරු ලිපිය උන් ලියවුණා පුවත්පත්වල. ඒ තමයි මේ වෙලාවේ සාර්ථක වෙන්න එකම ඇමතිවරයා ඔහු කියලා. ඇත්තටම ඔහුට බොහොම හොඳ ප්‍රතිචාරයක් මේ සියලු දේත් එක්ක ඇති වුණා. අපි මේ ඔහුට සුදුහුණු ගන්න යන්නේ මේ ඔහු පිළිබඳ මේ අපි ඔහුගෙන් කඩා වඩා ගන්නටවත් මේ කිසිම දෙයකට නෙමෙයි. අපි මෙහෙම කතාවක් ගේන්නට හේතුවම වෙන්නේ ප්‍රසන්න රණවීර මේ ආකාරයෙන් දේශපාලනේ ඔහුගේ පෞද්ගලික ජීවිතේ කතා අපිට වැඩක් නැහැ. ඔහුගේ කවුද කින්ද මන්ද මොනවද අදාළ නැහැ. හැබැයි අපි දුටුවා ඔහු තමන්ගේ අමාත්‍යංශය ඇතුළත බොහොම හොඳ කාර්යභාරයක් සිදු කරනවා. ඒත් එක්කම ඔහු මේ රටේ ඇතැම් භික්ෂූන් වහන්සේලා හිටියා නිරෝධායන නීති කඩ කරමින් තමන්ගේ මෑණියන්ගේ හෝ වේවා පීතෘගේ හෝ වේවා විවාහ අවමංගල උත්සවයන් වලදී මේ සමාජ ගෞරවය දෙන්න නිරෝධායන නීති කඩ කරමින් ඒක අපි තොණ්ඩම නැවතුමාගේ ඉඳලම දැක්කා. නිරෝධායන නීති බල්ලට දාලා මේ දේවල් ක්‍රියාත්මක වුණා. ඒ සියලු දේ අතරේ සමාජ මාධ්‍ය ඇතුළතදී අපට හම්බ වෙනවා ප්‍රසන්න රණවීර අපූර්ව Facebook සටහනක් තියෙනවා. ඒ තමයි ආදරණීය හිතවතුනි මාගේ මව වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට ඔබගේ පැමිණීම මේ මොහොතේ මම අපේක්ෂා නොකරමි. පවතින කොවිඩ් තත්ත්වයෙන් ඔබත් සමාජයත් ආරක්ෂා කිරීමට කරන මේ ඉල්ලීමට ඔබ අහුම්කම් දෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබට ශෝකය ප්‍රකාශ කිරීමට මාගේ ඔහුගේ දුරකථන අංකය දීලා දුරකථන අංකය විවෘතව පවතී. බොහොම ස්තුතියි. ආදරණීය අම්මේ මම ශක්තිවන්තයක් කළේ ඔබ වියෝවෙන් මේ මොනතරම් දුර්වලෙක්දයි තේරුම් ගතිමි. ඔබගේ ආයුෂ එපමණයි සිතන්නට තරම් මම මේ විනාඩියෙන් අසමත්ව සිටිමි. අම්මා පිළිබඳ ඔහු තාමත්ම සංවේදී සටහනක් තබනවා. කොහොම වුණත් මේ දේවල් තුලින් පේන්නේ මහා දැවැන්ත වියත් උගත් බුද්ධිමත් කියපු ලොකු ලොකු පොරටෝක් දීපු මිනිස්සු මේ කොරෝනා ආස්සේ කරගෙන නාගත්ත හැටි දැක්කහම මේ වගේ අවමංගල උත්සවයක් වෙලාවේදී බොහොම ජනතාව අතර ඉන්න කෙනෙකු විදිහට ප්‍රසන්න රණවීරේ තැබූ සටහන පිළිබඳ අප බෙහෙවින්ම ප්‍රශංසා කරනවා. ඒකට හේතුව තමයි මේ වෙලාවේ ආදර්ශයෙන්ම ඒ පණිවිඩය පෙන්නපු එකට බොහොම ස්තුතියි. අපි දැක්කා සමහර උත්සවවලදී කෝ නිරෝධායනේ අර ජෝසප් ස්ටාලින්ලව උස්සගෙන කුදලගෙන යනකොට අර අහිංසක අම්මලව උස්සලා කුදලලා බස් වලට දානකොට මේ රටේ නිරෝධායනේ ගැන ලොකු කතාවක් තිබුණේ නැහනේ. නීතිඥ සංගමයේ නිරෝධායනේ පාවිච්චි කරන්න එපා කියලා ඉල්ලීමක් කරා. මේක දඬුවමක් විදිහට එවන් පරිසරයක් ඇතුළතදී
නීති රකින්නට ඇමති බලතල තියෙද්දී මේ ආකාරයේ සමාජ මාධ්‍ය සටහනක් තබා කැපවීම පිළිබඳ අපි දන්නේ නැහැ මේක ප්‍රායෝගිකව කොහොම කළාද කියලා. නමුත් සමාජ මාධ්‍ය තුල මෙහෙම ඉල්ලීමක් කරන්නට කැපවීම පිළිබඳ අප ස්තුතිවන්ත වෙනවා. විවේචන තියෙන තැන අප විවේචනය කරනවා. සුභවාදීව කතා කළ යුතු තැන ඒ ගෞරවය අපි ඔබට ලබා දෙනවා. ඒක තමයි අපේ කතාව. අපි කාගේවත් දේශපාලන න්‍යාය පත්‍රයට නැටවෙන්නේ නැහැ. අපිට සජිතුත් එකයි රනිලුත් එකයි මහින්දත් එකයි කවුරුත් එකයි. වරද කොතනද වරද පිළිබඳ කතා කරනවා සේම හරි දේ කොතනද ඒ හරි දේ ගෞරවයෙන් යුතුව මතක් කරන්න අපි අමතක